අපි දන්නවා දැන් ක්‍රමයක් අනුගමනය කරනවා ආණ්ඩුවෙන් මොකද්ද එන පිරිසට වඩා පොලිස් බැටාලියන් එකක් රැස් කරලා පාර බ්ලොක් කරලා එතනින් එහාට යන්න නොදී අති අමානුෂික විදිහට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා මේ විරෝධතාවයන් විසිරුවා හරින ස්වභාවයක් දැන් පොලිස් දෙපාර්තමේන්තුව අනුගමනය කරමින් ඉන්නවා පහුගිය 26 වෙනිදා ජාතික ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ පෙළපාලියට එල්ල කරපු සාමකාමී විරෝධතාවයට එල්ල කරපු ප්‍රහාරයෙන් රත්නපුරේ අපේ සගයෙක් මිය ගියා ඊට අමතරව දනටත් මේ කඳුළු ගෑස්වල ප්‍රහාරයෙන් සිහි මුර්ජා වූ ඉංජිනේරු මහත්තයෙක් වෛද්‍යවරියකගේ බිරිඳක් තාම ජාතික රෝහලේ පසු වෙනවා ගණේ මුල්ලේදී ඊයේ කෙනෙක් මිය ගියා එතකොට සියලු සැලකීතු පිරිසකට සංකූලතා ගෙනල්ලා තිනවා අපි වගකීමෙන් කියන අද ආවේ පොලිස් දෙපාර්තමේන්තුවට මේ කල්ලිකුත්තු කඳුළු ගෑස් උණ්ඩ ගහලා තියෙන කියලා අපිට විශ්වාස කරන්න කරුණු තියෙනවා හැබැයි එහෙම නෙවෙයි නම් එහෙම නෙවෙයි කියලා කියන්න අපි ප්‍රශ්නාවලියක් දැම්මා ජල ප්‍රහාරයට වෙනම ප්‍රශ්න ටිකකුත් කඳුළු ගෑස් වලට වෙනම ප්‍රශ්න ටිකකුත් මේ ප්‍රශ්නවල උත්තර දිහා බලලා අපි ඉදිරි නීතිමය පියවර ගන්නවා අපි දැක්කා ඊයේ නෙවෙයි පෙරේද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයට අති අමානුෂික පහර දීමක් කරලා නීති පීඨයට පැනලා වෙනත් පීඨයකට නෙවෙයි පැන්නේ නීති පීඨයට ඒ නීති පීඨයට හමුදාව පැනලා එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් දැන් ඊයේ මිය ගිහිල්ලා තියෙනවා එතකොට දැනටම මේ ඉදිරි පහුගිය සතිය ඇතුලේ තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා එක්කෙනෙක් සිහි මුර්ජා වෙලා ඉන්නවා තව 28 දෙනෙක් ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා එතකොට දැන් රනිල් රාජපක්ෂලා කරන්නේ තමන්ගේ මහ ජනතාවගේ ඉල්ලීම් ලබා දෙනවා වෙනුවට එන බුර තමන්ගේ ආණ්ඩුවට බුර බුරා එන මහ ජන විරෝධය මැඩපවත්තන්න මේකනම් ක්‍රමයේ අනුගමනය කරන්නේ අපිට ඒකට ඉඩ දෙන්න බෑ ඒක නිසා තමයි අපි නීතිඥවරුන් විදියට ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විදියට මේක හරියටම ප්‍රශ්න ටික අපි යොමු කරා පොලිස්පතිවරයාට පොලිස්පතිවරයා මේකට උත්තර දෙන්න ඕන ඒ උත්තර පදනම් කරගෙන අනිවාර්යනීය ලෙස දේශීය සහ ජාත්‍යන්තර ලෙස මේකට ගන්න පුළුවන් ඉහළම නීතිමය ක්‍රියාමාර්ගය ගන්නවයි කියන එක මේ වෙලාවේ අපි පැහැදිලිවම කියනවා ජාතික ජන බලවේගයේදී මොකද ඉතින් තනිකර කසන්න ගත්තා එතන ඒ වතුර ටිකක් වැදුනට පස්සේ හරිනම් දාඩිය දාපු මිනිහෙකුට හීතලක් දැනෙන්න එපයි මේක මුළු සරුවාංගෙම කසන්න ගත්තට පස්සේ ඒක අපද්‍රව්‍ය ජලය කියලා අපිට පැහැදිලි ඒක සනාත කරා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අපිට අපි අපි අපිට ගහන්න ගත්ත වතුර ගත්තේ බේරේ වැවෙන් කියලා බේරේ වැවෙත් මාස ගාණක් පල් කරපු වතුරේ කියලා ඉතින් ඒක නිසා හරි පැහැදිලි වතුර වලට චෝදනාවක් තිනවා විශේෂයෙන් කඳුළු ගෑස් වලට ඔබ මාධ්‍යවේදීතුමා අහපු විදිහට වටකල්ලා ගහන්න නීතියක් නැහැ ඉස්සරහනුත් ගහනවා පස්සෙනුත් ගහනවා අති දැවැන්ත සෙනගක් ඉන්න මැද්දකට ගහන්න කඳුළු ගෑස් ගහනකොට ලෝක මේ ප්‍රඥාප්තියන් යටතේ ප්‍රවිතියක් තිනවා ඒකට ගහන්න ඒ සියලු දේවල් උල්ලංඝනය කරලා තමයි ශ්‍රී ලංකා පොලිසිය එදා කටයුතු කළේ එදා කටයුතු කරෙත් පෙරේද නීති පීඨයේ අසලත් කටයුතු කළේ මේක පුරුද්දක් විදියට ගියොත් එහෙම රනිල්ලා හදනවා අයිතිවාසිකම් නොදී කඳුළු ගෑස් වලින් වැඩේ බේරගන්න. ඒකට කිසිසේත්ම අපි නීතිඥ ප්‍රජාව විදියට ඉඩ තියන්නේ නැහැ කියන එක මේ වෙලාව අපි කියන. පොලිසිය මේ වට කරලා ගහන විදියට මේ ජාත්‍යන්තර අයියේ. අයියෝ අම්මා. යේ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්